21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ පාර්ලිමේන්තුවට පත්වෙන මන්ත්‍රීවරුන් අතර ඉන්න බෑ විවිත්ත ප්‍රවේශිකව තියෙන අය. හැබැයි දැන් හැමෝම කියනවා මේ අයව හොයාගන්න බෑ කියලා. ඇත්තටම හොයාගන්න බැරිද? පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් වෙනකොට අපි නාමවලින් අස්සම් කරනවානේ. නාමවලින් අස්සම් කරනකොට අපි හැම කෙනාම තරම් කරන අය අපි තරම් කරන්නේ ස්ව කැමැත්තෙන්ම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට තරම් කිරීමට අපිට කිසිම නුසුසුකමක් නැහැ කියන කාරණය එක තමයි මුලින් අස්සම් කරන්නේ. ඊට පස්සේ අපි දියුණු ප්‍රකාශ අස්සම් කරනවා ව්‍යවස්ථාවේ 7 වෙනි ෂෙඩියුල් එකට රට බෙදන්නේ නැහැ කියන ඒ දියුණුවත් එක්ක. එතකොට කිසිම කෙනෙක්ට කියන්න බෑ මේ වර්තමාන පාර්ලිමේන්තුවේ ඉඳලා අනේ අපි මේ පාර කරගෙන එනකොට අපි දැනන් හිටියේ නැහැ කියලා. මොකද මෙවැදීම 19 වෙනි සංශෝධනයේ තිබුණා ජිත්ත පුරවැසියන්ට ඉල්ලන්න බෑ කියලා. ඒ නිසානේ අශෝක ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී බැසිල් රාජපක්ෂ මහත්මයා ජාතික ලැයිස්තුවක් සිටියේ නැහනේ. එතුමා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙක් හැටියට නම් කරන්නේ 20 වෙනි සංශෝධනයෙන් පස්සේ. ඒ නම් කරනකොට පොඩි ප්‍රශ්නිකුත් මතුවුණා දෙයනේ ජාතික ලැයිස්තුව නැති කෙනෙක් මේ නම් කරන්නේ කියලා. හැබැයි ජාතික ලැයිස්තුවට නම දැම්මේ නැත්තේ එතුමා දිට්ඨ පුරවැසියන් නිසා. එහෙමනම් හරි ලේසියිනේ. දැන් සාමාන්‍ය ජනතාව හැටියට අපිට බලනකොට පේනවා දැන් අර දියුරුම් ප්‍රකාශ ටික බලලා අඳුර ගන්න පුළුවන්නේ. පැහැදිලිද? එකක් අඳුර ගන්න පුළුවන්. ඉස්තර වශයෙන්ම කවුරු හරි කියනවා නම් හොයන්න බෑ. අද මට ආරංචි ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශ කරේට මේ බඳුරුගල මහත්තයා කිව්ව කියලා කැබිනට් එක හොයන්න බෑ කියලා. පත්තපල් ඉතිපිච්ච ප්‍රවෘත්ති සාකච්ඡා. පත්තපල් ගුරු නැසෝක. දැන් ගිත්ත පුරවැසියෙක් වෙන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මුලින්ම ගමන් ඉන් රට කැමති වෙන්න ඕනේ ඒ රටේ නීති අනුව තව රටක පුරවැසියෙක් වෙන්න. උදාහරණ ජර්මනියෙන් පුරවැසියෙක්ට ලංකාවට එල්ලලා ප්‍රවේශ කරන්න බෑ. ඉංගලන්තෙට ගෙන්න පුළුවන්. එතකොට ඒ ඉංගලන්තයේ පුරුෂ මොකද උරුම කරන්න අවිල්ල මෙහේ අපේ ආගමනික දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් කරනවා මට දිට්ඨ පුරුෂය වෙන්න ඕන කියලා. එතකොට එයාගේ නම යනවා ඩිෆෙන්ස් එක මිනිස්ට්‍රියකට ආරක්ෂක මාත්‍යයට. එතනින් ක්ලියරන්ස් එකක් දෙනවා. දුන්නම එයාව නිකම් නිකුත් කරන්නේ නැහැ. මුදලක් අය කරනවා දිට්ඨ පුරුෂයෙක් වෙන්න. එතකොට බඳුරුණ මහත්තයාට තියෙන්නේ මේ ඩිෆෙන්ස් මිනිස්ට්‍රියකේ යාළුවන් බලන කවුද ඉන්නේ කියලා ඉස්සෙල්ලා බලන්න විතරයි. ඉතින් හරිම ලේසියි හොයාගන්න කවුද දිට්ඨ පුරුෂය කියලා.